සෑම මාසකම දසවනදා ක්‍රියාත්මක වන ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ නැංගුණා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7කින් ඉහළ දමා තිබෙනවා. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියලකින්ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 8කින්ද මිල ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 132ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 159ක්. මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 104ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 134ක් වනවා. කෙසේ වෙතත් මෙම ඉන්ධන මිල වැඩිවීම නිවේදනය කිරීමත් සමග ඉන්ධන පෙරවුම්හල්වල ඊයේ රාත්‍රියේ දැඩි තදබදයක් දක්නට ලැබුණා. ඉන්ධන මිල ඉහළයාම සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. වැඩි වුණාද? මම දන්නේ නැහැ. ඇත්තද? කොච්චරවත් ඕක වැඩි වෙන එක නේ කරන්නේ. දුන්නනම් ඉතින් කන්න තමයි දෙන්නේ දැන් ඉතින්. මොනවා කරන්නද? මෙල වැඩි වෙන එක අපර තමයි පාර. දුප්පතාට ඉතින් මොනවා කරන්නද? ආ බට්ට ආතල්ල. ඔව් ආතල්ල කැමදාම දෙනෝනේ උ ගානක් නැහැ. අපි ගෙවනවා මේගොල්ලන් සැප විඳිනවා. ඈ ඊළ කට්ටිය. සතුටු වෙනවා. දැන් සතුටුයිද දැන් කියලා තමයි අහන්න තියෙන්නේ. මේ අතර ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නොමැති බවයි වාර්තා වන්නේ. අතවසෙම කියතොත් දෙසැම්බර් 18 බැරලයක මිල තිබුණේ ඇමරිකන් ඩොලර් 53.8යි. මේ වෙනකොට මාර්තු මාසයේ වෙනකොට ඇමරිකන් ඩොලර් 70.4 දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙනම් 130.8ක වර්ධනයක් වෙන්නවා. හරියට නම් මේ ඉන්ධන සූත්‍රය අනුව පෙට්‍රල් මිල 137 දක්වා වැඩි වෙන්න ඕනේ. ඔටෝ ඩීසල් මිල 117 දක්වා වැඩි වෙන්න ඕනේ. නමුත් සත්‍ය වශයෙන්ම අපි පෙට්‍රල් 92 132ට වැඩි කරලා තියෙන්නේ. ඒක තමයි මිල 29 ඉඳන් 32ට. ඒ වගේම ඩීසල් මිල 103යි ගිය මාසේ අපි තව රුපියලයි වැඩි කරේ. මේකට හේතුවක් තියෙනවා. විශේෂයෙන්ම මාර්තු අප්‍රේල් කියන්නේ මේ රටේ සියලුම ජනතාවගේ සිංහල දෙමළ අවුරුදු සඳහා සූදානම් වන යුගය. අපි හිතුවා වගකීතු රජයක් හැටියට සම්පූර්ණ වැඩිවීම මේ මාසයේදී ලබා නොදෙන්න. දින මාසේ 10 වෙනකොටත් යලිවතාවක් මේ මෙල සූත්‍රයේ සුපුරුදු ප්‍රතික්‍රියාත්මක වෙනවා. නමුත් ජනතාවට දරා ගන්න බැරි තරමේ වැඩිවීමක් වර්ධනයක් වෙනවා නම් අපි ඒ හැම අවස්ථාවේදීම රජය මැදිහත් වෙන්න සූදානම්. මාර්තු 6 වෙනිදා හෝ 1 ඉදිරිපත් කරපු දවසේ රාත්‍රී 12:00 සිට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඊට ඉස්සෙල්ලා අරපු LCs වලට මේක බලපාන්නේ නැහැ.